भगवतो अरहतो सम्मा संबुद्धस्स। අපි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දරුදරියනි අපි අද බලාපොරොත්තු වන්නේ මුලදී දේශනා කළ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව විග්‍රහයි මූලික හඳුන්වා දීම වශයෙන් ලෝක පිළිබඳව විග්‍රහයක් තවදුරටත් විග්‍රහ කර දීමටයි පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ කියලා රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන ගොඩවල් පහකින් මේ ලෝකය හැදිලා තිබෙන හැටි ලෝකයයි සම්මතයක් නැත්නම් ඒ සම්මත ලෝකයේ ගොඩනැගිලා තියෙන හැටි මේ ආකාරයෙන් එක ක්‍රමයකින් අපි විග්‍රහ කළා ඉතාම සිටියේ ඒ වගේම තව ක්‍රමයක් තමයි ස්කන්ධක වින්වාගම ධාතු වශයෙන් ලෝකය විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා आपो धातु तेजो धातु वायो धातु पटवी धातु आकाश धातु विज्ञान धातु केला धातु हायकिनुत मेलो की विग्रह कर मेक क्रम पटिंग किनोना पटवी धातु के में पाक्षणी करंदी वाल मूल करेगी ये वाल में आपो धातु के द्रव देवाल तेजो धातु केला उष्ण देवाल गिनी देवाल वायो धातु केला वायु में देवाल आकाश धातु कीला एवा पीड़ा दीवीन जम आकाश ईर प्रमाणी विज्ञान धातु कीला हित पीले बंद दहम मिन्न में के ने वेनु धातु हायकिनुत मेलो की विग्रह वे एवा दिन धातु दहाट के विग्रह वे नवा हे मनवाद चक्कु धातु रूप धातु चक्कु विज्ञान धातु सोत धातु शब्द धातु सोत विज्ञान धातु घान धातु गंध धातु घान विज्ञान धातु जिह्वा धातु रस धातु जिह्वा विज्ञान धातु काय धातु पोट्टाभ धातु काय विज्ञान धातु मनो धातु धम्म धातु मनो विज्ञान धातु कीला मे धातु वशेन दहाट आकारिनु मे लोकेम विग्रह वेनवा अर स्कंध वशेन किव लोकेम तमयि तव क्रमेकिन ए विग्रह करनवा ई वगेम आयतन कीला क्रमयक तियेनवा चक्खायतन रूपायतन सोतायतन शब्दायतन धानायतन गंधायतन जीवायतन रसायतन कायायतन पोट्टब्भायतन मनायतन धर्मायतन कीला मे अभी ऐतरू करने ऐसा करने दिवनाशी शरीर ये मन की अंतिका ये बात गोचर कर गाने रूप शब्द गंतरा से स्पर्श की ने मेवा आयतन फिर की ने ये बात तुला गैवे से ने मानसिक अस्ति की ये तुला हम बाया ने मे हेत में गुड़ ने की ने मे रोक ये में ताऊ से मिकी इसे विग्रह इसका अंदर वासीन धातु वासीन आयतन वासीन ඒ වගේ මේ ලෝකේ ගොඩනැගෙන තව ක්‍රමයක් පෙන්වනවා පටිච්ච සමුප්පාද වශයෙන් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ කියලා මේ කොටස් 12ට සම්පිණ්ඩණය කරුත් මේ ලෝකේ සකස් වෙලා දින ආකාරයේ පෙන්වුම්පත් මෙන්න මෙහෙම ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් මේ ආකාරයෙන් විඩාකාර ක්‍රමවලින් පෙන්වීම මොකද්ද අපි මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා ආස්වාද හොයාගෙන හඹා යන ලෝකේ පිළිබඳව සියලු සම්පින්දනය තමයි තියෙන්නේ. මෙන්න මේ ටික නිසා අපිට දුක ඇති කරන්නේ. කුමක් නිසාද දුක ඇති කරන්නේ? අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒවා ලැබෙනවා නම් අපේ කැමැත්තට අනුකූල වෙයි සියල්ල සකස් වෙනවා නම් අපි ඊට විරුද්ධව අපේ කැමැත්තට විරුද්ධව යමක් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට දුක ගැන ප්‍රශ්නයක් නැහැ. අසහනී ගැන ප්‍රශ්නයක් නැහැ. නම් මේ ලෝකේ සිද්ධ නොවෙනම දේ කුමක්ද? අපි කැමැතිසේ නොපවතින දේ. අපි කැමැතුණාට අපේ කැමැත්තට අනුකූලව ඒ කිසි දෙයක් පවතින්නේ නැහැ. මෙන්න මේ කාරණිය අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. විශේෂයෙන්ම දැනගත යුතු කාරණයක් තමයි ඔය කිව්ව ලෝකේ පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා මේ ලෝකයේ ස්වභාව ලක්ෂණ තුනක් මේ ලෝකයේ තුල කිසි ආකාරයෙන් වෙනස් කරන්න බැරි ලක්ෂණ තුනක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ හැටි හඳුනා ගන්න. මෙන්න මේකයි මේ ලෝකේ හැටි. කිසි දවසක කවර කාලයකවත් කුමන විදිහකට වෙනස් කරන්න බැරි ලක්ෂණ තුනකට ගොදුරු වෙනවා මේ කිව්ව ලෝකේ. මොනවද ගොදුරු වෙන්නේ? අනිත්‍ය ලක්ෂණයට ගොදුරු වෙනවා. ඒ වගේම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි.
මෙන්න මේ කියන ලක්ෂණ තුනට කියනවා ත්‍රිලක්ෂණය කියලා. මෙන්න මේ ත්‍රිලක්ෂණය හරියාකාරව වටහා ගන්නේ නැති තාක්කල් අපිට මූලික ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මාර්ගය අනුගමනය කරන්න තවත් පසුතලයේ සකස් වෙන්නේ. ඔය පසුතලයේ හරියට සකස් වෙවි කොච්චර භාවනා කළත් මාර්ගය වැඩින්නේ නැහැ. ඵලෙ ලබන්න බැහැ. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. එහෙනම් මාර්ගය හරියට වළඳන ඵලෙ ලබන්න නම් මූලික පසුතලයේ තුලින් දර්ශනේ පහල කර ගන්න ඕනේ, ධම් දර්ශනේ දවන්න ඕනේ. අනිත්‍ය වශයෙන් ලෝකේ දැක්කේ නැත්නම්, දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ නැත්නම්, හරියට තේරුම් ගත්තේ නැත්නම්, ඉන් එහාට මේ බුද්ධ ධර්ම කිසියම් ප්‍රතිඵලයක් ලබා ගන්න, හරවත් ප්‍රතිඵලයක් ලබා ගන්නට අපිට අවශ්‍ය පසුතලයේ පසුවිලසක් කර ගන්න බැහැ. ඒක අත්‍යවශ්‍ය කොටසක් තමයි. අනිත්‍ය ලක්ෂණයයි, දුක්ඛ ලක්ෂණයයි, අනාත්ම ලක්ෂණයයි හරියට වටහා ගන්න. අද අපි ඔබ භාවිතා කරන ප්‍රසිද්ධව තිබෙන අර්ථය කුමක්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ අදහස් තුන. අපි සිංහලෙන් කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ පාරිපදයෙන් පෙන්නපු අදහසට අදහස් කරන්නේ මොකද්ද? අනිත්‍යයි ඉතිර නැහැ, දුකයි ඒ නිසා දුකයි, ඒ නිසා අනාත්මයි, ඒක මම කියලා මගේ කියලා දෙයක් නැහැ. මෙන්න මේ ආකාර තමයි අපි අත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන වචනේ තෝරාගෙන තියෙන්නේ. හැබැයි මේ ටික හරියට තේරුම් ගියා නම් තව මොකුත් කියන්න දෙයක් නැහැ. සෝතාපන්න ඵලය ලැබෙනවා. දර්ශනේ පහකලෙදි යම් ක්ලේශයක් ඇද්ද ඒ ටික පහ වෙලා යනවා. සතර අපාගත වීම තරම් ඇතිවන දුෂ්‍ය මානසිකත්වේ සම්පූර්ණයෙන් පහ වෙලා ඉවරයි. ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හරියට වැටහිච්ච දාස්. එහෙනම් මෙන්න මෙතන අඩුපාඩුවක් වුණොත් එහෙම තේරුම් ගැනීමේ දුබලකාරයක් වුණොත් එහෙම කොච්චර අපි වචන කීකේ හිටියත් ප්‍රතිඵල අදාළ වෙනවා. නියම ධර්මාවබෝධයේ ලබන්න බැරුව යනවා. එහෙනම් හොඳට හිතලා බලන්න ඕන. ත්‍රිපිටකේ ධර්මය තුළ මේ සූත්‍ර තුළ යම් පිට්ඨං යම් පිට්ඨං නලබති සම්පි දුක්ඛං කියලා පෙන්නපු මූලික බුදුදහම තුළ පෙන්නපු ධර්මයේ තවත් ක්‍රමයකින් පෙන්නවා යදනිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා කියන මේ පාලි පාඩේ. යමක් අනිත්‍යද ඒක දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. මේ ආකාරයෙන් විග්‍රහය කරලා පෙන්නනවා. දැන් අපිත් එක දිගටම එහෙම භාවිතා කරගෙන එනවා. අනිත්‍ය කියන වචනේ විවිධාකාර අර්ථ තියෙන වචනයක්. මුලදී මේ වචන ගෙනාවේ ශබ්ද නැන ශබ්දයේ තුලින් නිකිතව ගේවිලක් වශයෙන් නෙමෙයි. මුඛ පරම්පරාවෙන් මුඛ පාඨ වශයෙන් ගෙනාවා. වචනේ ශබ්ද කළා. අර්ථය ගත්ත ආකාරයේ තේරුම් ගන්න තිබුණා අපිට අතුවාවා. අපි හෙලාටුවා කියලා වට අදත් කියනවා. නමුත් හෙලාටුවා කියන වචනේ විතරයි අපිට අද අහන් දහම් වෙන්නේ. පත්තිරුවක්වත් නැහැ. එහෙනම් ඒවැ තිබුණේවා කොයිතරම් දුරට විග්‍රහ කරලා තිබුණාද? අපිට අද තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ලොකු අඩුපාඩුවක් අන්නේ ඉන්නේ නැතුවහම. නමුත් අපි අද හිතලා බලන්න ඕනේ. අනිත්‍ය නම් දුකයි. අපි කියන්නේ මේ වචනේ බාරගත්තා. අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. අන්න ඒක ලොකු අඩුපාඩුවක්. යමක් ඉතිර නැත්නම් ඒක දුකයි කියනකොට ඉතිර නැත්නම් දුක් වෙන්නේ කොහොමද? යමක් කියනකොට මේ ලෝකේටයි සියල්ලමයි. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අභ්‍යන්තර බාහිර සියල්ලම අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, අනාත්ම හැටියට බුදුදහමේ හොඳට මනාව සූත්‍ර වලින් විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් මේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එකෙන් බැහැර වෙච්ච අභ්‍යන්තර හෝ බාහිර හෝ කිසිවක් නැති බව පැහැදිලිව විග්‍රහ වෙලා තියෙනවා. එහෙනම් මෙතෙන්දි අපි මේ ලෝකේ යමක් ඉස්තිර නැත්නම් ඒක දුකයි කියනකොට අපි කැමැති ඒවා තියෙනවා, අපි අකමැති ඒවා තියෙනවා. වැඩි හරියක්ම වැඩිපුරම මේ ලෝකේ තියෙන්නේ අපි අපිට හුස්සන්නේ නැති ඒවා. අපි අකමැති ඒවා. අනේ මේක විනාශ වෙලා ගියා නම් කොච්චර සැනසුමක්ද? මහා කරදරයක් නෙමේ ලේදි. මේ බුද්ධරයන්ගේ මහා කරදරයක් තියෙන ගමට තමයි පිළිලයක්. මේක ඇති වෙලා ගියා නම් අපිට කරදරයක් නෙමේ. ඒ වගේ තියෙන අදහසක්. හිතලා බලන්න කීයක් පිස්සිර නැහනම් දුකද? අය පොඩ්ඩක් හිතුවේ නෑ නේද? මේ ලෝකේ ප්‍රියමනාප ආස්වාද මාත්‍රයක් විතරයි දකින්න හම්බ වෙන්නේ. මේ ආස්වාද මාත්‍රයේ කොටු වෙලා ගැට කියන්නේ කුමකද?
දුක් ගොඩකට අයිතිවන්නා වූ පාරවිත කුණු ගොඩක් මැද්දි. ඒ කුණු ගොඩ වදාගන්නේ කුණු ගොඩ හරහාගන්නේ මොකටද? අර ආස්වාද මාත්‍රයේ පැවතින. විනය දුක් පෙරවරක් නැතුව විඳිනවා, අනිත්‍ය අරමුණු වෙනවා. වැඩිපුරම මේ ලෝකේ හත්යාර ගෝචර වෙන්නේ අනිත්‍ය අරමුණු වලට මුහුණ දෙන්නේ. අනිත්‍ය අරමුණු වැළඳ ගන්නත්. මේ වැඩි ඇති වෙන්නේ මොකද්ද? ඒවා ස්ථිර නැත්නම් එහෙම ඒක නම් දුකයි කියලා හිතන් දිගමනිය කරන්න බෑ නෝනි. එහෙනම් කොහොමද යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන්නේ? මේක විග්‍රහ කරලා තෝරා ගන්න ඕන ප්‍රශ්නය. මූලිකව පළමුව මංගල ධර්ම දේශනාවන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්නවා ඉතාම පැහැදිලිව යම් පිච්චං මෙලබති සංසි දුක්ඛං කිය. යමක් කැමැත්තේ නැද්ද ඒක දුකයි කියලා දුක්ඛාර සත්‍යයෙන් පෙන්නපු දැන පින්නියෝ විදිහට. ඉතිර නැහනම් දුකයි කියන එක පසුව තිබෙන සූත්‍රවලදී අපි භාවිතා කරන සිංහල අර්ථය හදාගත්තා නිසා සූත්‍රවල වැරදි නෑ. යාප්දී තේරුම් ගන්නයි ඕනේ හරියට. එහෙනම් හරියට විග්‍රහ කරමු දේවල්. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය අනුවක් නැතුව විග්‍රහ කරලා දේශනා කළ උතුම් සූත්‍රයක් මංගල ධර්ම දේශනා බුදු පියාණන් වහන්සේගේ. ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ අනුමැතියෙන් මේ දේශනා කෙටියෙන් විග්‍රහ කරමු දේශනා. විග්‍රහ කර දේශනා කරන්න සාරිපුත්ත සාරම් පස්සගෙන තව නෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරලා අනුමත කරලා තිබුණා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මාතෘකා දේශනා කරලා දැන් වැඩියට පස්සේ ඔන්න ඔය මංගල ධර්ම දේශනාව නැත්නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුල් කරගෙන සත්‍ය විභංග සූත්‍රයේ ගන්න සූත්‍රයක් විග්‍රහ කළා. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක පරිදේව දුක් දුමන සුභායාස ධර්ම යන යමක් වේද ඒවා කැමැතිසේ රැකී නිසායි දුක කියලා ඉතින් ලස්සන පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ බලපුවාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. අන කැමැති නැත්නම් ඒක දුක නිසා. ওই අර්ථයෙන් අපි ගත්තොත් අපි ධර්මයට විරුද්ධ නැති හොඳින් යථාභූතිය ලබා ගන්න පුළුවන් පදයක් ලැබෙනවා. පිච්චසේ නැති නිසා දුකයි. යම් පිච්චං නලබති සම්පි දුක්ඛං කියන අර්ථයෙන් මෙහෙම ගත්තොත්. පිච්චසේ නැහැ. පිච්චසේ කියන්නේ කැමැතිසේ නැහැ. අන කැමැතිසේ නැති නිසා තමයි ලෝක සත්‍යයන් දුක් විඳින සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේක නම් කිසිම තර්කයක් වාදයක් ඉදිරිපත් කරන්න බෑ. කැමැතිසේ නැති නිසා දුකයි කියන වචනේ ධර්මයේ අර්ථ වෙනස් කරලා කියන්න බෑ. මොකද මූලිකවම ධර්මයේ තුල මේ මංගල ධර්ම දේශනාවට නැහනම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් මේ සූත්‍රයේ පිළිබඳව විග්‍රහ කරන්නා වූ මූලික සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය දැනගැනීමේ පහසුම ක්‍රමයක් තමයි කැමැතිසේ නැති නිසා දුකයි. ජාති ධර්ම මොනවද? දැන් අපි දකින්න ඕනේ ජාති ධර්ම. අන්න අපි හරි ඉස්සෙල්ලා කිව්ව ලෝකයේ තුල තිබුණේ ජාති ධර්ම. ඇස ජාති ධර්මයක්, රූපේ ජාති ධර්මයක්, චක්කු විඥානයේ ජාති ධර්මයක්, චක්කු සංස්පර්ශයේ ජාති ධර්මයක්, චක්කු සංස්පර්ශජා වේදනාවේ ජාති ධර්මයක්, කන ජාති ධර්මයක්, ශබ්දේ ජාති ධර්මයක්, සෝත විඥානයේ ජාති ධර්මයක්, සෝත සංස්පර්ශයේ ජාති ධර්මයක්, සෝත සංස්පර්ශජා වේදනාවේ ජාති ධර්මයක්, නාසයේ ජාති ධර්මයක්, ගන්ධේ ජාති ධර්මයක්, ගාන විඥානයේ ජාති ධර්මයක්, ගාන සංස්පර්ශයේ ජාති ධර්මයක්, ගාන සංස්පර්ශජා වේදනාවේ ජාති ධර්මයක්, දිව ජාති ධර්මයක්, සසේ ජාති ධර්මයක්, ජීවා විඥානයේ ජාති ධර්මයක්, ජීවා සංස්පර්ශයේ ජාති ධර්මයක්, ජීවා සංස්පර්ශජා වේදනාවේ ජාති ධර්මයක්, කාය ජාති ධර්මයක්, පොට්ඨබ්බේව තීලක නිස්පස්සය ජාති ධර්මයක්, කාය අයවානිම කාය විඥානයේ ජාති ධර්මයක්, කාය සංස්පර්ශයේ ජාති ධර්මයක්, කාය සංස්පර්ශජා වේදනාවේ ජාති ධර්මයක්, මන ජාති ධර්මයක්, ධර්මයෝ ජාති ධර්ම, මනෝ විඥානයේ ජාති ධර්මයක්, මනෝ සංස්පර්ශයේ ජාති ධර්මයක්, මනෝ සංස්පර්ශජා වේදනා ජාති ධර්ම. මෙන්න මේ කියාපු ටිකට ලෝකෙම කොටු වෙලා ඒ වගේම අපිට අසහනිය ගෙන දුන්න දුක් ගෙන දුන්න සෑම සියල්ල කොටු වෙලා ඉවරයි. යමක් ජාති ධර්ම නම් මේ සෑම සියල්ලම ජරා ධර්ම. මොකක් නිසාද? උපන්න හැම දෙයකටම ජරාවට පත්වීම උරුමයි. එහෙනම් අන්නේ ජරා ධර්මයක් වෙනවා. ජාති ධර්ම වශයෙන් උපන්න නම් ජරා ධර්මයකුත් පිටදිලා. ඒ වගේම ව්‍යාධි ධර්මයක්. ඒවා රැඳීමට පත් වෙනවා, වැහැරීමට පත් වෙනවා. නම් වැහැරීමට හේතු වෙන ව්‍යාධි ධර්මයකුත් පිටදිලා. හටගත්ත යමක් ඇතනම් ඔය ආකාරයෙන් විපරිණාමයට පත් වෙලා වෙනසිර යනවා. එහෙනම් මරණ ධර්මයකුත් ඒකෙ තියෙනවා. එහෙනම් ජාති ධර්ම යමක් ජාති ධර්මද ඒවා ජරා ධර්ම වෙනවා, ව්‍යාධි ධර්ම වෙනවා, මරණ ධර්ම වෙනවා.
සන්ද රාගයෙන් ඕවට වැඳිලා ඕව අසුරු කරන්න ගියාම තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ ධර්මයන් හටගන්නේ. එහෙනම් මෙන්න මේකෙන් අපි දැක ගන්න ඕනේ මූලික වශයෙන් ඉස්තිර නැත්නම් ඒක දුකයි කියන වචනේ විග්‍රහ කරලා දුකක් හටගන්න හැටි දුකක් ගොඩනැගෙන හැටි මෙසේ තේරුම් ගන්න. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමති යමක් නොලැබී නම් එයත් දුකයි. කොටින් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා මෙසේ අපිට විග්‍රහ කරලා තේරුම් ගන්න. දැන් මේ ආකාරයෙන් අපි දුක බලා ගන්න ගියහම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ ත්‍රිලක්ෂණේ නම් අබුද්ධෝත්පාද කාලයක කවදාවත් මේ අර්ථ විග්‍රහ වෙන්නේ නැහැ. ලෝකයාට දැනගන්න බැරි නියම අර්ථේ. එහෙම පුළුවන් නම් ලෝත්‍රා බුදුරයන් වහන්සේ ලෝකේ 15 වෙනි දවසේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක බුදුරයන් වහන්සේ නමක්දී ආධාරේ නැතුව, ධම් විග්‍රහය නැතුව, තේරුම් කර දීම නැතුව ජනතුල මේ ධම් තෝරා ගන්න පුළුවන් නම් බුදුරේ 15 වෙනි දවසේ නැහැ නිවන් අවබෝධ කරගන්න. එහෙනම් මෙහි වෙනසක් තියෙනවද? අදුව මොකද්ද? හොයලා බලන්න ඕනේ. කලින් කාලේ ලෞකිකාර්ථයේ ගොඩනැගෙනවා, අර්ථ වැහිලා යනවා, පදේ ඉතුරු වෙනවා. ලෝතරා බුදුරයන් වහන්සේලා පහළ වෙලා අර්ථවත් විග්‍රහ කරලා දුන්නාම නැවතත් අර්ථයේ විද්‍යාමාන වෙනවා, අර්ථය තුළින් යථාබෝධිය ලබා ගන්නවා. මෙන්න මේ ආකාරයේ සාධනය මතුවෙන කාලයක්, යටපත් වෙන කාලයක් ලෝකේ කලින් කල හැදින්න විප්‍රමේයයි. එහෙනම් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මෙන්න මේ කියන ආකාරයෙන් අනිත්‍ය ධර්මය කියන්නේ මොකක්ද කියලා යථාර්ථයෙන් වටහා ගන්න ඕනේ, යථාර්ථවත්ව වටහා ගන්න ඕනේ. කැමැත්තේ පැවැත්මක් නැති වෙන්නේ කුමක් නිසාද? හටගත්ත හැම දෙයක්ම විපරිණාමයට පත් වෙලා වෙනතිලා යනකොට ඒකේ ලෝකේ ධර්මතාවයේ එපමණ ලෝක ධර්මතාවයකට පිය කරලා එහි තිබෙන පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. ඒ මතුවෙන පිය ස්වභාවයේ මధుර ස්වභාවයට පිය කරලා අනේ මේ මෙසේ පවතිවා, මා කැමතියි පවතිවා, මේ විනාශ නොවේවා, මේ මෙසේ පවතිවා කිය අපි හිතුවට ඒක අපේ මුලා හිතවිල්ල පමණයි. ඒ කාර්යයේ සිද්ධ වෙන්නේ අපේ ත්‍රිවිධවල කර්ම නෙමෙයි, අපි හිතපු හැටියට නෙමෙයි, අපිට ඕන හැටියට නෙමෙයි. අන්නේ ධර්මතාවයේ පරිදි මොකද්ද? මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා, හටගත්ත හැම එකක්ම. මෙන්න මේකයි ති ධර්මතාවය. අනාදී පටන් හටගෙන සදාතනිකව පවතින කිසිම දෙයක් මේ ලෝකයයි කියන සම්මතිය ගොඩනැගිච්ච ලෝකයේ තුල පෙන්වන්න බෑ, ඔප්පු කරන්න බෑ. මෙන්න මේ ආකාරයෙන් ලෝකයේ පිළිබඳව තේරුම් අරගන්න ඕනේ. එබඳු වන්නා ස්වභාවයක් ඇති ලෝකයක් තුල අපි කැමැතිසේ බලාපොරොත්තු වෙන යමක් පවත්තන්ට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අන්නේ නිසා කැමැතිසේ පවතින නැති ලෝකයක් නේද මේ තියෙන්නේ කියලා දැනගත්තාට පස්සේ එබඳු ලෝකයක් තුළ නැවත කැමැතිසේ පවත්තන්ට යම් බලාපොරොත්තුවක් තිබුණා ඒ මුලා අදහස අත්හැරලා ගිහිල්ලා පළමුවම ලෝකයේ අත්හැරීමෙන් නොයැත්මේ මිදීමෙන් ලබන සැනසීම තියෙන පැත්තට නැඹුරු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අනිත්‍ය කියන වචනේ තෝරාගත්තාම අපිට පුළුවන් වෙනවා පළවෙනි අවස්ථාවේදී දහම් මාර්ගයට නැඹුරු වෙන්න හරියට. ඉතින් මේ අවස්ථාවේදී අපි ඉඳලා බලාපොරොත්තු වෙනවා එකින් එක මේ ත්‍රිලක්ෂණ විග්‍රහ කරලා මූලික ධර්මාභෝධය ලබා දෙන්න භාවනා පටන් ගන්න පස්සේ සමති ඒ වගේම සමතිත් ඒ වගේම ඒ ධර්ම බලන්නේ පසුව ඒ ටික බලා ගැනීමට පළමුව ව්‍යාසයෙන් සරිසු කරගන්න ඉදිරි අවස්ථාවේදී බලාපොරොත්තු වෙනා මේ පින්ද දෙකින් එක විග්‍රහ කරලා දෙන්න සෑම පින් දෙනා යහපතක් වේවා. ඉත්තාවතා චම්මේහි සම්වතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.